සසන්ති ජයසේකර කියන්නේ එක්තරා කාලයක අපේ රටේ සිටි ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියක්. ඒත් ඒ වකවානුවේදී ඇගේ පෞද්ගලික ජීවිතයේ ඇති වූ අවාසනාවන්ත කාරණයක් මුල් කරගෙන ඇය රට හැර ගියා. සසන්ති රට හැර ගියත් ලංකාවේ ඉන්න කාලේ Taman එක සුබදව ඇසුරු කළ අයගෙන් ඇය ඈත්ුනේ නැහැ. ඒ යාළු මිතුරුකම් ඒ විදිහටම තියාගත්තා. ඔය හින්දම පසුගිය සති දෙක තුනකට කලින් ඇය අපිට අලුත් ආරංචියක් ලබා දුන්නා. මම මාර්තු මුල් සතියේ ලංකාවට එනවා. ඒ ඇවිත් ආපසු හොඳ කලා නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. මේ පාර මම විතරක් නෙමෙයි, මගේ මහත්තයා වගේම පුතාලා දෙන්නන් ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නේ. සති අන්ත පුවත්පතකට ඒ සියලු විස්තර ඇය මේ විදිහට කියලා තිබුණා. දැන් පුතාගේ වයස කීයද? ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දුන්නේ මේ විදිහට. මම ලංකාවෙන් යද්දි මගේ පුතාට වයස අවුරුදු 2.5යි. දැන් එයා අවුරුදු 19ක ලස්සන කොල්ලෙක්. ඇත්තටම මට පුතා ගැන හරි සතුටුයි. එයා ව්‍යාපාර කළමනාකාර විෂය පැත්තෙන් ඉදිරියට ගියා. දැන් එයා උපදේශකවරයෙක් විදිහට රාජකාරී කරනවා. ඒ වගේම මගේ අනෙක් පුතා ජෝන්. එයා මගේ මහත්තයා ස්ටියුගේ පළමු කසාදේ පුතා. දැන් මේ දෙන්නම අපි දෙන්නගේ දරුවෝ. වෙනසක් නැහැ. පුතාලා දෙන්න තුල ඔයා දකින විශේෂත්වය මොකක්ද? ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දුන්නේ මේ විදිහට. සේනිය පුතා ස්ටියු එක හරි එකතුයි. ඒ දෙන්න අතර තිබෙන්නේ පුදුමාකාර බැඳීමක්. ජෝර්ජ් පුතා ෆිල්ම් ගැන ඉගෙන ගන්නවා. එයා කලාවට හුඟක් ආදරෙයි. ඒ හින්දා අපි දෙන්න ඒ ගැන කතා කරනවා. හැබැයි පුතාලා දෙන්න අතර පුදුමාකාර බැඳීමක් තිබෙනවා. ඒ දෙන්න එක වයසේ. සසන්ති ලංකාවෙන් යන්නේ සංකීර්ණ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා. දැන් මොනවද ඒ ගැන හිතෙන්නේ? ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දුන්නේ මේ විදිහට. මම කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. ලංකාවෙන් ගියත් ඒ හැම දෙයක්ම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒකට මට මගේ අම්මා තාත්තා හුඟක් උදව් කළා, අවවාද කළා. මම ලංකාවෙන් යද්දි එක තීරණයක් ගත්තා. ඒ තමයි ආපසු ජීවිතේ පටන් ගන්නාතුරු ඒ වගේම මගේ පුතාට යමක් තේරුම් ගන්න පුළුවන් වයසක් එනතුරු විවාහ වෙන්නේ නැහැ කියලා. මම ඒක කළා. මම අවුරුදු ගාණක් තනිව හිටියා. ජීවිතේ ප්ලෑන් කළා. අද ඒ හින්දා මම හුඟක් සතුටින් ඉන්නවා. මට හරි වැදගත් ලස්සන ගති පැවතුම් තිබෙන යහපත් මනුස්සයෙක් ස්වාමි පුරුෂයෙක් හැටියට ලැබුණා. ඒක මගේ වාසනාවක් හැටියට තමයි මම සලකන්නේ. කොහොමද ස්ටීව් හඳුනාගත්තේ? මේ ප්‍රශ්නයට උත්තර දුන්නේ මේ විදිහට. අන්තර්ජාලය ඔස්සේ තමයි මම මුලින්ම ස්ටීව් හඳුනාගත්තේ. ඒ යාළුකම ටික කලක් ගත වෙද්දී ලොකුම යාළුකමක් බවට පත් වුණා. ඒ කාලේ අපි හුඟක් කතා කරනවා. පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් අපි කතා කළා. ස්ටීව්ගේ බිරිය මිය ගිහින් ඒ වෙද්දි එයා හිටියේ දරුවා එක්ක තනිවම. ආදරය ගැන කතා කරන්න ගත්තේ මේ හිතවත්කම වැඩි දියුණු වුණාමද? ඒ කියන්නේ විවෘත හැමදේම බෙදා හදාගත්තට පස්සේද? ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දුන්නේ මේ විදිහට. ඔබ හරි. අපි හොඳ යාළුවෝ හැටියට කතාබහ කරද්දි අදහස් හුවමාරු කරගත්තා. මම ඉන්න තත්ත්වය හා අනාගතයේදී මම කරන්න හදන දේ එයාට කිව්වා. ස්ටිල් කිව්වේ ඔය හා සමාන කතා තමයි. ඉතින් අපිට තේරුම් ගියා අපි දෙන්න හොඳට ගැළපෙනවා කියලා. ආදරය බෙදා ගන්න පුළුවන් කියලා. අවබෝධයත් හොඳයි කියලා. ඒ අනුව මම මේ ගැන අපේ ගෙදර අයට කිව්වා. ඔහම තමයි අපි විවාහ වුණේ. සසන්තිගේ අතීතය ගැන කියද්දී ස්ටිව් මොනවද කිව්වේ? එයා කිව්වා මට ඕන හොඳ සහකාරියක් විතරයි. අනෙක් ඒවා මට වැඩක් නැහැ කියලා. හැබැයි මම එයාව මගේ ස්වාමි පුරුෂයා හැටියට බාරගනිද්දී එක දෙයක් හිතුවා. ඒ තමයි කවදාවත් මම ස්ටිව්ගේ විශ්වාසය බිඳින්නේ නැහැ කියලා. මට අදත් ස්ටිව් උපරිම නිදහස ලබා දීලා තියෙනවා. හැබැයි මම ඒ නිදහසින් වැරදි වැඩ කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ විශ්වාසය මම හැමදාම රකිනවා. ඒක මගේ අදිෂ්ඨානයක්. ඇත්තටම ස්ටිව් කියන්නේ පුදුමාකාර මානසික ගති පැවතුම් තිබෙන හොඳ මිනිස්සෙක්. මට ඒ වගේ කෙනෙක් ලැබෙන්නේ මගේ වාසනාවට. සසන්ති එංගලන්තයේ කරන රස්සාව මොකක්ද? මම කොණ්ඩ මෝස්තර සකස් කරන ආයතනයක් පවත්වාගෙන යනවා. ස්ටිව් ගිනුම් ශේෂ්ත්‍රයේ කළමනාකාරවරයෙක් විදිහට සේවය කරනවා. දැන් සසන්ති නැවත රඟපාන්න කැමැත්තෙන් ඉන්නවනේ. ඒ ගැන ටිකක් කතා කරමු. ඒ ප්‍රශ්නෙට ඇය උත්තර දුන්නේ මේ විදිහට. ඔව්, මට හිතුණා හොඳ නිර්මාණයකට දායක වෙන්න තිබුණොත් ලංකාවට ඇවිත් රඟපානවා කියලා. හැබැයි මගේ ගෙදර දේවල් අවුල් නොවන විදිහට. ඒ වගේම මට හරි ආශාවක් තියෙනවා පුතා එක්ක වෙළඳ දැන්වීමකට හරි පෙනී සිටින්න. මොකද එයාගේ ඇඟෙත් කලාව තිබෙනවා. දැන් පුතා හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ උනන් ලංකාවට කැමතියි. සේනියගේ තාත්තා එක්ක එයා කතා කරනවද? මම මගේ ස්ටිව් අපේ පුතාට කියලා තියෙන්නේ ඔයා කැමති නම් කතා කරාට කමක් නැහැ කියලා. අපි ඒවට බාධා කරන්නේ නැහැ. එයා පුළුවන් වෙලාවට ගිහින් එයාගේ තාත්තාව බලලා ආවත් කමක් නැහැ. ඇත්තටම මම මේ කියන්නේ ස්ටිව් හිතන දේ. එයා කියන දේ අපේ රටේ සමහර අය වගේ මේ වගේ ප්‍රශ්න දිහා පටු විදිහට ඒ අය බලන්නේ නැහැ. දැන් ඔයා ලංකාවට එන්නේ හුඟ කාලෙකින්, එහෙම නේද? ඔව්, ඒ හින්දා පුදුමාකාර ආශාවකින් ඉන්නේ. අපි ලංකාවට එන්නේ ස්ටිව්ට ඒ වගේම ජෝර්ජ් පුතාට අපේ රටේ ලස්සන තැන් පෙන්වන්න. ඒක තමයි මේ ගමනේ ප්‍රධාන අරමුණ. මොකද අපේ රටේ ලස්සන. මම ඒ දෙන්නට නිතර කියනවා.
ඒ ලස්සන දැන් පෙන්වන්න ඕනි.